ශ්‍රී ලංකාවේදී තව දවස් කිහිපයකින් ලෙජන්ඩ් ක්‍රිකට් තරගාවලිය පවත්වන්න නියමිත වෙලා තියෙනවා. තරගාවලියේ තරඟ පල්ලි කැලේ ක්‍රීඩාංගණයේදී මාර්තු මාසයේ 7 වෙනිදා ඉඳන් 18 වෙනිකම් පවත්වන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. තරගාවලියට කණ්ඩායම් 7ක් සෙල්ලම් කරන්න නියමිතයි. මේ තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු සුපිරිතරු සෙල්ලම් කරන නිසා තරගාවලියට ප්‍රේක්ෂක අවධානයත් හොඳටම යොමු වෙයි. තරගාවලිය පැවැත්වෙන්නේ එක ඉනිමකට පන්දු 90කට සීමා වෙන තරඟ විදිහට. තරගාවලිය ගැන කතා කරන්න බොහෝ දේ තියෙද්දී කණ්ඩායම්වල නායකයෝ කවුද කියලා අපි මුලින් හඳුනාගෙන ඉමු. කොළඹ ලයන්ස් කණ්ඩායම තරගාවලියට සෙල්ලම් කරන ප්‍රබල කණ්ඩායමක්. මේ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ යුනිවර්සල් බොස්, එහෙමත් නැත්නම් ක්‍රිස් ගේල්. මේ කොදෙව් ක්‍රිකට් සුපිරිතරුව ලෙජන්ඩ් තරගාවලියට එකතු වෙලා ලංකාවේ සෙල්ලම් කරනවා නැවත බලන්න ලැබීම අපේ ප්‍රේක්ෂකයන්ට ලොකු අවස්ථාවක්. දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ නායකත්වය දරන ක්‍රීඩකයා තමයි සුරේෂ් රයිනා. රයිනා කියන්නේ IPL තරගාවලියේ කාලයක් තිස්සේ වැඩිම ලකුණු ලාභියා විදිහට හිටපු ප්‍රේක්ෂකයන් තාමත් සෙල්ලම් කරනවා බලන්න ආස ක්‍රීඩකයෙක්. ඩුබයි ජයන්ට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සෙල්ලම් කරන කණ්ඩායමක්. මේ කණ්ඩායමේ නායකත්වය හිමිලා තියෙන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමත් නියෝජනය කළ ඉන්දියාව බිහි කළ සුපිරි දඟපන්දු යවන්නෙක් වන හර්බජාන් සින්ට. කැන්ඩි සෑම් ආමි කණ්ඩායමත් තවත් ප්‍රබල කණ්ඩායමක්. මේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයපු ඉහළ ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කළ ආරොන් ෆ්‍රින්ච්. මේ කණ්ඩායමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නියෝජනය කරන කණ්ඩායමක්. නිව්යෝර්ක් සුපර්ස්ටාර් කණ්ඩායමේ නායකත්වය දරන්නේ යුවරාජ් සින්. යුවරාජ් කියන්නේ ඉන්දියා කණ්ඩායම නියෝජනය කළ IPL තරගාවලිය හොඳ වැඩ පෙන්නපු, තාමත් ඇඟට දැනෙන්නේ නැතුව හය පහරක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්. පංජාබ් රොයල් කණ්ඩායමත් අපිට සුවිශේෂ කණ්ඩායමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඉහළ සේවයක් කළ මෑත කාලයේ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලැබපු තිලකරත්න දිල්ෂාන් තමයි මේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ. රාජස්ථාන් කිංග්ස් කණ්ඩායම මෙහෙවන අවස්ථාව ලැබිලා තියෙන්නේ තවත් ඉන්දු ක්‍රීඩකයෙක්ට. රොබින් උත්තාපා තමයි රාජස්ථාන් කණ්ඩායමේ නායකයා විදිහට තෝරගෙන තියෙන්නේ. මේ තමයි කණ්ඩායම් හතේ නායකයෝ හැම නායකයම් වගේ ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ තමන්ගේ නමට යම්කිසි කොටසක් වෙන් කරගත් ක්‍රීඩකයෝ. අපි බලමු මේ නායකයින්ගෙන් කවුද ලෙජන්ඩ් සූරතාවේ දිනන්නේ කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.